සභාපතිතුමනි 2010 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන පුනර්ජනනීය බලශක්තිය 10%ක් මෙරට විදුලි බලයට එක් කිරීම 2030 වර්ෂයේ වන විට එය 70% දක්වා වැඩි කිරීමේ පිළිවෙලක් සම්බන්ධයෙන් ඔබට ලැබී ඇති අත්දැකීම් මොනවද පොඩ්ඩක් විස්තර කරමු පුනර්ජනන බලශක්තිය කියන එක ඇහෙන කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙන දෙයක් विमल सुरेन्द्र महता इंजीनियर पुरोगा जल विदुगार अति कि जल विदुनेरवण लक्ष्य लक्ष्य दिधा वर्षे वन विट कुडा जल विदुगार मिनी हाइड्रोस प्रत्येक अलीवली विदुरी जन्य किरी आरंभक विदुबल मंडल ये दिधा वर्षे दे ඒ හැරවීම ලක්ෂණයට වැදගත් හේතුවක් වුණා මොකද ඒ වෙනකොට අපිට තෙල් ආනෙනේ කිරීමේ බිල දරන්න බැරි නිසා ජල විදුලි කුඩා ජල විදුලි බලාගාරවලින් විදුලිය ජනනය කිරීමෙන් අපිට තෙල් මිල අඩු කරගන්න තෙල් ආනෙනේ කිරීම අඩු කරගන්න පුළුවන් කියන පදනම තෙල්ලා ඒකට ගෙවීම කරේ තෙල් වෙනුවට ස්වභාවික ජලය පාවිච්චි කිරීම තුළින් ලැබෙන ප්‍රතිලාභය තමයි ආයුජකට ගෙවී එකට අවොයිඩඩ් කොස්ට් ප්‍රින්සිපල් කියලා. 2006 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එනකොට මේ තත්ත්වය මෙහෙම තියුණා ඇත්ත. නමුත් එතුමාට ඕන වුණා මේක කඩිනම් කරන්න. ඒ හින්දා තමයි විදුලි බල මණ්ඩලයෙන් ක්‍රියාත්මක කරූ සම්ප්‍රදාන වල පුනර්ජන බලශක්තිය සඳහා වෙනම ආයතනයක් පිහිටුවා 2007 අංක 35 කියලා පනතකින් අපි පිහිටෙව්වා සුනිත්‍ය බලශක්ති අධිකාරිය. එතෙන්දී අපි මේ ආයතන දෙක තමන්ගේ කාර්ය පැවරුම් වල දෙකකට බෙදුවා. විදුලිය ඒ කියන්නේ ඒ බල පුනර්ජන බලශක්ති ප්‍රබවයන් තියෙන ප්‍රදේශ හඳුනා ගැනීම සහ ඒකට අවශ්‍ය ආයෝජකයන් දේශීය ආයෝජකයන් තෝරා ගැනීම ඒ ආයෝජකයන්ට බලපත්‍ර නිකුත් කිරීම ඒ පුනර්ජන බලශක්ති අවුරුදු 20ක් ජනනය කරන්න මේ පුජ්‍යලයන්ට බලපත්‍ර මගින් අවසර ලබා දීමේ කටයුතු දුන්න සුනිත් බලශක්ති අධිකාරියට ඒ ජනනයේ ගැට ඒ විදුලි බලාගාර ඉදිකල්ලා විදුලිය ජනනය කරා මේ ජනනයේ මිලදී ගැනීම දුන්නා විදුලි බල මණ්ඩලයට. මොකද ඊට පස්සේ 2009 වෙනකොට අපි වෙන පනතකින් ඇවිල්ලා විදුලි බල මණ්ඩලයට කරා ඒවා මිලදී ගැනීම පිළිබඳ නියාමයන් කිරීම වගේ වැඩකට තුනක්. ඒක බොහොම කඩිනම් වුණා ඒකින් ආයතන දෙකක් එකහුව වෙලා කරන්න පටන් ගත්තා එකක් පද්ධතිය දියුණු කරගන්නවා සම්ප්‍රේෂණ පද්ධතියේ විදුලි මිලදී ගන්න එක විදුලි බල මණ්ඩලයට වෙනම ආයෝජනය කර ආසියානු සංවර්ධන බැංකු සහ ජපාන් ආධාරයක් දෙක වර්ධනය කරන ගමන් අනිත් පැත්තෙන් සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ ශක්තිය දියුණු කරා දේශීය ප්‍රබවයන් දේශීය ආයෝජකයන් දිරිගන්නලා ඒගොල්ලන් මේ ප්‍රබවයන් ලබා දීම තුලින් අවුරුදු සල් ලබා දීමෙන් ඒගොල්ලෝ දිරිගන්නේ වෙයි ඒ තුලින් තමයි අපි 2010 වෙනකොට 10%කට වඩා වැඩියෙන් යන්න ඕනේ කියලා කිව්වේ ඒ ගමනේ එක සම්දිස්ථානයක් හැරවුන් ලක්ෂය තුනේ 2007 2008 වෙනකොට 2010 ඉලක්කේ 10%යි දැන් ඇවිල්ලා තියෙනවා සෞභාග්‍ය දැක්කේ ඒ හැරවුන් ලක්ෂය කඩිනම් කරන්න 70%කට අතනින් පටන් ගත්ත පියවර 10% කියන එක දැන් 70%කට යන්න ඇවිල්ලා තියෙනවා ඒ 70% ඉලක්කයට යාමට දැන් තියෙන අපේ තියෙන අභියෝග අපි දැන් විසඳගන්න ඕන ඒක තමයි 10%කට 20%කට සම්ප්‍රේෂණ පද්ධතිය වර්ධනය කරපු 70%ක් ආයෝජනය කරනකොට සම්ප්‍රේෂණ පද්ධතිය අපේ ට්‍රාන්ස්ෆෝමර්ස් වල ධාරිතාවය වැඩි කර ගැනීම ග්‍රිඩ් සබ්ස්ටේෂන් නැති ඒවා වර්ධනය කිරීම රැහන් පද්ධතිය අති කිරීම සම්බන්ධයෙන් අපි වෙනම වැඩපිළිවෙලක් යනවා අනිත් පැත්තෙන් ඉඩම් හඳුනා ගැනීම ඉඩම් වලට අදාළ සේවාවන් ලබා දීම අනිත් පැත්තෙන් අනිත් ආයතනය කරනවා අනිත්පත්යෙන් රජයේ ඉඩම් මේ සඳහා සූර්ය බලාගාරය ඉදිකිරීමට සුනම් විදුලි බලාගාරය ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් ලබා දීම සඳහා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මේකට පෙළ ගස්වන්න ඉදිරියට තියෙනවා ඒ අනුව අපි ලබන සුමාන දෙක වෙනකොට ආණ්ඩුවට ඉදිරිපත් කරනවා මේක ජාතික වැඩසටහනක් කරන්න. ඒ ජාතික වැඩසටහන් තුලින් මූලික වශයෙන් ක්‍රියා කරන ආයතන දෙකක් තියෙනවා විදුලි බල මණ්ඩලයේ විදුලි මිලදී ගන්නා වතෙන් සහ සම්ප්‍රේෂණ පද්ධතියට අවශෝෂණය කිරීම සුනිත්‍ය බල ශක්ති අධිකාරිය කෙලින්ම එකට ඉඩම් හඳුනා ගැනීම ඉඩම් ලබා ගැනීම ජනතාවට අවශ්‍ය කරී ඉඩම් ලබා දීම වගේ දේවල් ඒකට අවශ්‍ය දත්තයන් සකස් කිරීම අනිපතින් කරන ඊට සහයෝගය දෙන ආයතන වශයෙන් අපි ආයෝජන මණ්ඩලය පෙළ ගස්වනවා ඉඩම් කොමසාර දෙපාර්තමේන්තුව පෙළ ගස්වනවා ආණ්ඩු ඉඩම් තියෙන ඒගොල්ලන් ළඟ බැංකු පද්ධතිය ලංකාවේ දේශීය බැංකු පද්ධතිය පෙළ ගස්වනවා මොකද ආයි කියන්නේ මුදල් ලබා දීම සඳහා ඒක ඊගාට
පරිසර සංරක්ෂණ අධිකාරියේ මොකද පරිසර බලපත්‍රය නිෂ්කාසන ඉක්මනට කරගන්න ඕනේ නැත්නම් මෙන්න මේසු රස්සියාදු වෙනවා ඒගොල්ල පෙළ ගස්සනවා අනිකුත් ආයතන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීව දෙපාර්තමේන්තුව ඒවා උඩින් යනකොට ඊගාට තියෙන විරෝධතාවයන් මැඩ තමණය කරගන්න ඒ හැම ආයතනයක්ම එකට පෙළ ගස්සනවා සහයෝගී ආයතන වශයෙන් මූලික ආයතන වශයෙන් විදුලි බල මණ්ඩලයත් සුනිත් බල ශක්ති අධිකාරියත් අර සහයෝගී ආයතන එකට පෙළ ගස්සපු ජාතික වැඩසටහනකට අපි ජනාධිපතිතුමාට යෝජනා කරලා තියෙන මේ ඉලක්කය සාර්ථක කරගන්න විශාල ඉලක්කයක් එක කරන්න පුළුවන් ඒක ජාතික පද්ද වැඩසටහනක් වශයෙන් ඔක්කොම පෙළ ගැසෙන්න ඕන කියන එක තමයි මගේ අත්දැකීම මගේ සංවර්ධනයේ පිළිවත් අත්දැකීම ඒක තමයි මම රජයට දැන් ඉදිරිපත් කළා।